ඉතින් පහුගේ වීඩියෝ එකෙන් මම පීනට් බටර් හැදුවා. ඔයාලා බලන්න ඇති මගේ වීඩියෝ කියලා මම විශ්වාස කරනවා. ඉතින් මං කිව්වා වීගන් අයට විශේෂයෙන්ම වෙජිටේරියන් අයට ඒක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතාමත්ම පහසුවෙන් ලේසියෙන් හදාගන්න දී මම කියලා දුන්නා. ඉතින් මං කිව්වා ඒක හදලා තියාගන්න. වෙජිටේරියන් කේක් එකක් හදන්න ඒක ඕන වෙනවා කියලා. ඉතින් අද මම මේ වෙජිටේරියන් කේක් එක තමයි හදන්න යන්නේ. බිත්තර නැහැ. ඒ වගේම බටර් දාන්නෙත් නැහැ. අවන් එක පාවිච්චි කරන්නේ නැතුව බීටර් ඒ වගේම බ්ලෙන්ඩර් මුකුත් ඕන නැහැ. ඉතින් ඉතාමත්ම සරලව ඕනම කෙනෙකුට හදාගන්න පුළුවන් විදිහට අද මම මේක හදනවා. ඔයාල රැඳිලා ඉන්න මගේ වීඩියෝ එකත් එක්ක මේ මගේ කුසලා සිම්පල් ලයිෆ් YouTube channel එක ඔයාලව මම ආදරෙන් පිළිගන්නවා ආයුබෝවන් කියලා. අපි දැන් යමු මේක හදන විදිහ බලන්න. මේ වගේ පීරිසි අඬු කෝප්ප හැම ගෙදරකම තියෙන හින්දා මම ඒකෙන් තමයි මෙෂර් කරගන්නේ. මේකෙන් දෙකක් දාගත්තා. පාන් පිටි කියන්නේ පාන් පිටි ග්‍රෑම් 200ක් ඕන වෙනවා. ඊට පස්සේ ඕන වෙනවා චොකලට් පවුඩර්. ඔයාලට කොකෝ පවුඩර් ගන්න තියෙනවා නම් ගන්න. මම නම් ගත්තේ මේ වගේ මයිලෝ පැකට් දෙකක් ගත්තා. ඉතින් මම පහසුවට මේ මයිලෝ ගත්තට වීගන් කෙනෙක් ඉන්නව නම් කිරි බොන්නේ නැති කෙනෙක් ඉන්නව නම් මයිලෝ ගන්න එපා. මොකද මයිලෝ වල කිරි අඩංගුයි. එහෙමයි ඉන්නව නම් පියෝ කොකෝ පවුඩර් ටිකක් ගන්න. ඒ කියන්නේ චොකලට් පවුඩර්. එතකොට හරි. ඊට පස්සේ සීනි. සීනි මේ කෝප්පෙන් තුන් කාලක් විතර දාගත්තා මම. මේ ටික ඉතුරු කරගත්තා. කෝප්පෙන් පුරවල ගත්තට තුන් කාලයි දාගත්තේ. ඊට පස්සේ බේකින් පවුඩර්. අපි කේක් හදන්න ගන්න බේකින් පවුඩර් ටිකක් දාගන්න. ඊට පස්සේ ලුණු තේ හැඳි භාගයක් විතර දාගන්න. දැන් මේක හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ ඕන වෙන ඔයිල් එකක්. අපි බටර් දාන්නේ නැහැ. මම ගත්තේ පිරිසිදු පොල් තෙල්. පිරිසිදු පොල් තෙල් කප් භාගයක් විතර ඕන වෙනවා. ඒ කියන්නේ මිලි ලීටර් 80ක් විතර ඕන වෙනවා. ඊට පස්සේ ඒකත් මේ විදිහට දාලා හොඳට මිශ්‍ර කරන්න. ඊට පස්සේ රස්නේ වතුර ඕන වෙනවා කෝප්ප දෙකක් විතර. එක කෝප්පයක් ඉස්සෙල්ලම මම දාගත්තා. දාගෙන හොඳට මේ විදිහට මිශ්‍ර කළා. වතුර ටිකක් උතුරව ගන්න. උතුරලා උඩ හුමාලි ටිකක් යනකන් ඉඳලා ඒක මිශ්‍ර කරගත්තාම හරි. ඔයාලට පේනවනේ මේ ප්‍රමාණය. මෙන්න මේ ප්‍රමාණය වෙනකම් මේක මිශ්‍ර කරලා හදාගන්න. ගොඩක් ඝන කරගන්නත් එපා, ගොඩක් දිය කරගන්නත් එපා. දැන් මම කළේ භාජනයක් ලිපේ තිව්වා. ලිපේ තියලා ඒකට වතුර දාලා උතුරන්න තියෙනවා. මොකද මේක ස්ටීම් කරගන්න ඕනේ. මේ කේක් එක අවන් එකේ දාන්න නැති හින්දා කූලින් රැක් එකකුත් දාලා. ඉතින් ඊට පස්සේ ඒක ලිපේ තියලා මම කේක් තැටිය සූදානම් කරගත්තා. බිත්තර බටර් මොනවත් දාන්න නැති හින්දා මේක ඇරෙන්න බලන හින්දා කේක් තැටියට බේකින් පේපර් දාලා මේ විදිහට හදා ගන්න ඕනේ. ඊට පස්සේ කේක් බැටර් එක මේ විදිහට හොඳට මිශ්‍ර කරලා මම මේකට දාගත්තා. දාලා හොඳට මේ විදිහට මේක තට්ටු කරලා ගාන්ට එන්න හදා ගන්න. දැන් අපේ වතුරක උතුරනවා හොඳට. ඊට පස්සේ ලිප් ඔෆ් කරලා මේක හිමීට තියාගන්න ඇතුලෙන්. ඊට පස්සේ ලිප් ඔන් කරලා කේක් මිශ්‍රණයේ තියෙන භාජනෙත් වහගන්න ඕනේ. මොකකින් හරි ඇල්මිනියම් ෆොයිල් එකකින් හරි මේ වගේ පියනකින් හරි. මේ භාජනයේ වහන ලිඩ් එකේ සිදුරක් තියෙනවා නම් මේ විදිහට ආවරණය කරගන්න. මොකද මේක හොඳට ස්ටීම් වෙන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 45 50ක් ගියාට පස්සේ මේ විදිහට තිබුණා හොඳට බේක් වෙලා මේක. ඉතින් මේ විදිහට බලන්න පුළුවන් තැඹිලාද කියලා අපිට. ඊට පස්සේ මම මේක අයින් කරගත්තා. කොළ අයින් කරලා මේ විදිහට තියාගන්න. ඊට පස්සේ පොඩ්ඩක් මේ විදිහට සිදුරු කරගන්න. නැත්තම් මේක අල්ලන්නේ නැති වෙයි. අපි දාන ටික. ඊට පස්සේ අපිට හදා ගන්න ඕනේ මේක උඩින් දාන්න. අයිසින් එකක් වගේ එකක් හදා ගන්න යන්නේ මම. ආයෙමත් මයිලෝ පැකට් දෙකක් ගත්තේ මම. ඔයාලට චොකලට් පවුඩර් තියෙනවා නම් මේස හැඳි හතරක් ගන්න. අරගෙන වතුර ටිකක් දාලා මේ විදිහට දිය කරගන්න. මේ තියෙන්නේ අයිසින් සුගර්. ඔයාලට අයිසින් සුගර් නැත්තම් සාමාන්‍ය සීනි ටිකක් ග්‍රයින්ඩ් කරලා අරගන්න. මේස හැඳි තුනක් විතර තමයි ඕන වෙන්නේ.
ඊට පස්සේ ඒ විදිහට හදාගත්ත දියාරු එකෙන් චුට්ටක් මේ විදිහට දාගන්න. ඊට පස්සේ මේ මිශ්‍රණයටම තව මම අයිසින් sugar ටිකක් දාගත්තා. ඔයාලට මම ආයි කියන ඔයාලට මේව නැත්තම් සීන් ටිකක් පිටි කරලා අරගන්න බ්ලෙන්ඩ් කරලා. ඉතින් දැන් තමයි අපිට අපේ peanut butter එක ඕන වෙන්නේ. ඉතින් මේ කේක් එක රස වෙන්න peanut butter එක ගොඩක් උදව් වෙනවා. ගොඩාක් රසයි මේ peanut butter එක මේ විදිහට chocolate powder වලට දාලා සීන් චුට්ටක් දාලා හදාගත්තම එදා හදාගත්ත peanut butter එක මේ තියෙන්නේ. ඒක මේ විදිහට දාලා හොඳට දිය කරගන්න ඕනේ. ඉතින් අපිට පිටර බටර් නැති වුණාට මේ peanut butter වලින් ගොඩාක් රසට කෑම හදාගන්න පුළුවන්. මම ඉදිරියට ඒව අරගෙන එන්නම්. මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ මේ විදිහට කේක් එකේ අපි අර දියාරුවට දාපු කුඩින් මේ විදිහට දාලා හොඳට හදාගන්න ලස්සනට අයිසින් එකක් වගේ දාගන්න. ඉතින් මේක සාමාන්‍ය කේක් එකක් අයිසින් කරනවා වගේම සාර්ථක විදිහට මම හැදුවේ නැහැ. සාමාන්‍ය විදිහට මේ විදිහට හදාගත්තේ. පොඩ්ඩක් ඉතින් ඔයාලට පුළුවන් විදිහට මේක රටාවක් දාලා හදාගන්න පුළුවන්. ඉතින් ගොඩක් රසයි මේ විදිහට හදලා බලන්න. ඉතින් දෙකින් දෙකටම රැඳිලා ඉඳී කියලා මම විශ්වාස කරනවා මගේ channel එකත් එක්ක ඔයාලා. ටිකක් වෙනස් විදිහට ඒ වගේම රස විදිහට ශරීර සෞඛ්‍යයට හොඳ වෙන විදිහට තමයි මම කෑමක් හදන්න හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. ඉතින් ඔයාලා මගේ channel එක බලලා මගේ වීඩියෝ වැදගත් වෙයි කියලා හිතනවා මට subscribe එකක් දාන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම අදහසක් ලියන්න comment section එකේ ගුණ දොස් ඕන එකක් ලියන්න. මම ගැටළු වලට පිළිතුරු දෙනවා පුළුවන් විදිහට ඔයාලා අහනේමට. ඉතින් ගිහින් එන්නම් නැවත මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා සුබ දවසක් නිරෝගී දිවියක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම කුසලා.